මං එයා දන්නම එයා ආදරයට ආදරය කරන කෙනෙක් එයත් මමත් දෙන්නම. ඉතින් ඒක මම මහංගන්න දැන් නැහැ අපි කලින්වත් කතා කරන මේක අපේ දෙවෙනි කසාදේ. එතකොට අපි හැමතිස්සෙම කතා වෙන දෙයක් තමයි මේක අපිට මේක කැඩෙන්න දෙන්න බෑ. කලින් දෙක අපිට නොගැලපින් තිබ්බ නිසා අපි වෙන් වුණා. අපේ ඔඩියන්ස් එක මොනවා කිව්වත් ඒගොල්ලෝ ඇතුළට ඇවිල්ලා දන්නේ නැහැනේ අපිට ෆේස් කරන්න වෙච්ච දේවල් ඒව දන්නේ නැහැනේ ඒව අපි නේ දන්නේ. ඉතින් බලන අයට ඕන දෙයක් කියන්න පුළුවන් ඕන විදිහට අර්ථකථනය දෙන්න පුළුවන්. නමුත් ජීවිතේ ඕගොල්ලන් තමයි අත්දැකීම් තුල ගිහිල්ලා උනේ මේක. එතකොට අපි හැමතිස්සෙම දැන් අපි දෙන්නම කොහොමටත් මොන හරි කරන්න ගියත් මම පෞද්ගලිකවත් මේනක පෞද්ගලිකවත් සමහර කරලා දෙන්න එකතු වෙලා වුණත් මොන හරි දෙයක් කරන්න ගියාම අපි දෙන්න කතා වෙනවා එක්කෝ මම නම් සිය පාරක් විතර හිතනවා දැන් මේක අපිට හානියක් වෙයිද අපේ මැරේජ් එකට හානියක් වෙයිද කියන එක මොකද අපි හැමෝම මිනිස් අපිට අපි වැරදි කරන්න පෙළඹෙන අවස්ථාවල් ඕන තරම් තියෙනවා අපි අපිට හැඟීම් තියෙනවා ඒ දේවල් එක්ක ඉතින් අපි හැමතිස්සෙම කතා වෙන්නේ මේක අපිට වරදින බෑ මේක මැරෙනකම් මේක අපි රැකගෙන යන්න ඕනේ ගලපින් තිබත් අපි ගලප ගන්න අනිවාර්යෙන් එතකොට දැන් මේ මේ මැරේජ් ඕනම මැරේජ් එකක හරි රිලේෂන්ෂිප් එකක උස් පහතෙන් තියෙනවා වරදින තැන් තියෙනවා ඒක හදාගෙන යන්න ඕනේ ඉතින් අපි ගොඩක් විට උත්සාහ කරනවා දෙන්නට දෙන්න හර්ට් කරගන්නේ නැතුව ඒවා හැමතිස්සෙම අපි කතා කරනවා හොඳ කමියුනිකේෂන් එකක් තියෙන එක තියෙන්න ඕනේ මං හිතන්නේ ඕනම it's a must හරි ඉතින් ඒක අපි උවමනාවෙන්ම තියෙන දෙයක් කමියුනිකේෂන් ඇන්ඩ් මොන හරි ආගියුමෙන්ට් එකක් ගියත් හරි මේක ගොඩාක් සැරයක් කියලා තියෙනවා මේනකත් මමත් මාදේ අපි දෙන්න කවුරු වැරදි වුණත් කවුරු කවව දුක් හර්ට් කරත් සෝරි කියලා ඒක එතනින් ඉවර කරනවා දෙන්නම සෝරි කියා ගන්නවා මම වැරදි වුණත් මම සෝරි කියන එයා වැරදි නැතත් එයා සෝරි කියන සෝ ඇන්දට යනකොට එවරිතින් ඉස් සෝල්ව් සෝ hirugossip.lk